සාහිත්‍ය පොත්තේ උගසේන සිටිපුත්තුගේ කතා වස්තව පාඩමේ විචාර කරලෙමු සාහිත්‍ය පොතාරම් එන්න මේ ප්‍රශ්න ලියාගන්න බලන්න. සද්ධර්ම රත්නාවලී කතුවරයාගේ කතා කලාවේ විශේෂතා උදග්ගසේනනම් සිටිපුත්තුගේ වස්තු ඇසුරින් පැහැදිලි කරන්න හැමෝමලියාගන්න සද්ධර්ම රත්නාවලී කතුවරයාගේ කතා කලාවේ විශේෂතා උගගසේනනම් සිටුපුොත්හගේ වස්තූ ඇසුරින් පැහැදිලි කරන්න.මං මේ විචාරයටත් ඒ වගේම විචාර රැස්සකටම පිළිතුරු එවනවා ඔයාල දැම් ප්‍රශ්නලියල උදෘතේ පමණයි ලියාගන්නේ විස්තර ලියාගන්න නැහැ. ලනිද අපි දැ මේ ප්‍රශ්න ලියන්න කොහොමද කියලා සාකච්ඡා කරමු. දැම්පොතේ අපි ප්‍රවේශය ගන්නඕනේ රුල් පහකින් විතර අපිට ප්‍රවේශය ගන්න පුළුවන්. එතකට ලොකෝ විස්තරයක් ලියන්නේ ප්‍රවේශයට අපි ආරම්භට පලනි செய்தදේ. අපි ලියනවා මේ සද්ධර්ම රත්නාවලි උග්‍රන්තේ මේ පොතේ කතුුවරයා කෞද කියලා අපි ලියන්න පුළුවන් කතුුවරයා කෞද එතකොට මේ සද්ධර්ම රත්නාවලිය ලියවෙෙනමන යුගයද කියල ලියන්න පුළුවන්. යුගය කතුුවරයා. ියන්න පුළුවන් ඊළඟට මේ මේකට මූලාශ්‍ර වඋුණ කෘතියෝ අවශ්‍යනල් ලියන්න පුළුවන් ඊළඟට පලවනි චේදටම ප්‍රශ්නය ඇතුළත් කරන්න ඕයි. අහනිේද මොකදද මේ ප්‍රශ්නයේ සදධර්ම රත්නාවලී කතුවරයාගේ කතා කලාවේ. කතා කලාවේ විශේෂතා උගගසේනනම් සිටි පොත්තුගේ වස්තුූ ඇස්සුරින් පැහැදිලි කරන්න තිේෙන. දෙැම මේ සද්ධර්ම රත්නාවලිය ලියන්න කෞදද ධර්මසේන හාමුදරෝ නෙනේද ධර්මසේන හාමුද්‍රුවෝ දම්බදින යුගදි තමයි මේ සද්ධර්ම රත්නාවලිය රචනා කරන්නේ. තබට පුතේ. උන්වහන්සේ මේ පොතර රචනා කරනටේ තුමා උන්වහන්සේගේ තිබ්බ කතා කලාවේ විශේෂතා ගත්තාම මේ කතාපුවත ආරම්බේදිමනේ ධාරම්බේදම උපදේශයක් සඳහන් කරනව කතාව පටන්ගන්නකොටම උපදේශයක් සඳහන් කරනවා. එබගේ තමයි කතා පෝත අවසන් වෙනකොට අවසානේදිී. ධර්ම උපදේශයක් සඳහන් කරන්න. ඔන්න කතා කලාවෙන් ශේෂතාවයක්. පටන් ගන්නකුට උපදෙසක් දෙනම අවසන්කරනකුට උපදෙසක් දෙනවා. හැේද ඒපගේම තමයි පුතෙන් ගතාපුවත අවසානීමේ උපදේශය දක්වමින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන. මොනවද අපිට එක තියෙන වටිනාකම් ප්‍රයෝජන මොනොහද කියෙනෙ එක සඳහන් කරනවා. ඊළඟට ධර්ම දේශනා ශෛලියකින් තමයි පුත්තේ, කතාව කියන්නේ. ධර්ම දේශනා ශෛලියකින් කතාව විකාශනය කරනවා ඒකත් එතකොට ගන්න පුළුවන්. ඒනඟට පොතේ අපිට ගන්න පුළුවන් මේ ගැම්බුරු දහම් කරුණු මෙතනින් තිෙන ගැම්බුරු දහම් කරුණු ඉතාම සරලාකාරෙන් පොදු ජනතාවට සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය වැසියන්ටත් තේරනාකාරයෙන් හරිම සරලව ඉදිරිපත් කළ දෙෙන ඒකත් මේ ධර්මසීන හාමුදුරුවන්ගි තියෙන කතා කලාව විශේෂතාවයා හනි ගැඹුරු දහම් කරන්නු ලිහිල්ව කියල දෙනවා මේ පොත ඇස්සුරු කරගෙන. ඒවගේ තමයි ශද්ධාව ඇති වෙන ආකාරය සැද හැති බාව ඇතිවන ආකාරයට අ ශව්‍යගෝචර මාධ්‍යකින් අහල රස විඳින්ද පුළුවන් වන ආකාරයෙන් මේ පොත රචනා කරල තියනවා හනි ඒකත් කතා කලාවේ විශේෂතාවය ඒ වගේම තමයි පුත්තේ අර අනුකම්පාව පෙරදරිවෙන ආකාරයට කිසිම චරිත්තයක් මේක නිරුද්ධන ආකාරෙන් මේ කොන් කරල වගේ දක්වල නැහැ. ඒ හාසෙ හා උපහසට ලක්කටස් ඒවා හරි අනුකම්පාවෙන් තමයි ජනතාව තුළ මේ චරිත පිළිබඳ ඉතාමත් අනුකම්පා සානුකම්පිත දෘෂ්ටියයකින් තමයි මේදි බලල තියන්නේ හනිද ඒ වගේ රැසක්ම තියෙනවා අපිට ඒව ලියන්න පුළුවන් ඊළඟට පුතේ මේ ගැමි වහර භාවිත කල්ලා තිබ්බා ගැමි වහර භාවිතා කළතව රූපක පස්ථාපිල්ලු නේද පුොදුජනවිඤ්ඥානය ඇස්ුරින් මේ වගේ දේවල් එකතු කල්ලා තිබ්බතා එතකට මේ ගැමි ජනතාවගේ අවට වටපිටාව තියන ඒගොල්ලඟ වී ගොවිතනත් එක්ක රැකියාවත් එක්ක බැඳුුණුම් දේවල් එකතු කල්ලා තිබේ ඇස්සුරේ තියෙන පස්ථා පිල්ලු ගැමි වැැක ඉදිරි පත් කලති නො තුලින් පැහැදිලිවෙන ඕනේද පුන්වහන්සේ මේ සාමාන්‍ය ගැමිජනතාවගේ ගැමි ජනවිඤ්ඥානයේ තේරුම් අරගෙන ඉගොල්ලන්ට වඩාත්තනින් තේරනාාකර එයාලගේ භාෂාව ඥයාාලගි දැනුම්මට මෙයාලට තේරණ විදිහට තමන්ග මේ කෘති ඉදිරිපත් කළ තිෙන ඒකත් උන්වහන්සගේ කතා කලාවේ තියෙන විශේෂතාවයක් අපිට කියන පුළ රෝපක පස්ථා පිල්ලු ආප්තෝපදේශ ඒව එකතු කරගෙන තියනවා. එතකට උන්වහන්සේගේ අරමුණ මොන වගේද කියලා කත්‍රෝග අනමුණ මුලින්ම දක්වලා සිටිනෝ. හනි ්‍රියාගම් බලන්න මේ උදෘතිය එසේ හෙයින් යම් කෙනෙක් නොවන මදවත් කොසලා චන්ද්‍රය ඇතිබ එසේ හෙයින් යම් කෙනෙක් නොවන මදවත්. සලච්චන්දය ඇතිව ධර්මාභි යෝග ටඋප දෙෙස්ලදින් බණ දෙන පින්කම හැසිල නිවන් සාදාගනිත් නම් එසේ ෝ සත්පුලුෂයන්ට වැඩසඳහා සද්ධර්ම රත්නාවී නම් ප්‍රබන්ධයක් කරම්හ. පයාලගේ පොතේ තියෙන විදිහටමඒක ලියයාගන්න පොත බලාගන උඩ ටික එපා මේ උදෘතය පමණක් ලියාගම්මු ම මේවා විචාරවලට පිළිතුරුයාල එෙවනව පිළිතුරු චාරලිපි. හරි පොත්ත පෙරලගන්නකෝ කොතේ තිය හැත්ත නමවෙනි පිටුව හැත්ත නමවෙනි පිටුවේ තියෙනවනේද පෙරලිකමා ඇතුළෙ දාල යම් කෙනෙක් නොුවන මදවත් ඉඳම් ප්‍රබන්ධයක් කරම් හා කල තියෙන අන්නේ උදෘතය ලියාගන්න බලන්න ලියලෙඉවරයි හනි එහෙනම් පුතේ ඊළඟට නවිදිට ලියන්න කතා කලාවේ සුවිශේෂතා කියල ලියල තඩු දාල මේටික පහලට පහලට ලියාගන්. කතා කලාවේ සුවිශේෂතා දැන් කතා කලාවේ සුවිශේෂතාවලින් විචාර ප්‍රශ්නයක් ලියන්නාවොත් යාලට පුළුවන් මේවැන් මේ ගන්න මේ කරුණු අරගනීට නිදසුන් සපයන්න ඕන දැල් ලකුණු පහළවේ ප්‍රශ්නයක්කාවත් කතා කලාවේ විශේෂතා හා තවත් ප්‍රශ්නයක්කාවොත් අපිට මේකින් කරුණු දෙකක් කරම් මේ දෙකටදා උදාහරණ දාන්න පුළුවන් උදුරොත පාට දාමින් පැහැදිලි කරන්නඕ. මේ ප්‍රශ්න විතරක්මාවොත් ලකුණු පහළ වේ ප්‍රශ්නයක් නම් එතකට මේ වට අදාළව නිදසුම් දමමින් ලියන්න ඕනේ නක්කුණු දහාය ප්‍රශ්නකට වගේයවොත් මේවැෑන් තුනක් ගන්නවකරුණු නිදසුන් තුනක් දමමින් විස්තර කරන.ටෙටි ප්‍රවේශයක් ගන්නව උදෘතය දාන්න කලින් පැහැදිලි කරලාඉන්න ඊට පස්ස උදෘතේ දානාව ඒක නැවත පැහැදිලි කරනවා. ඒහා සම්බන්ධ අවස්ථාව පැහැදිලි කරන උදෘතිය හා සම්බන්ධ. නැතුව පාට්ටම විචාඩි දැම් ප්‍රවේශය ලියල එක පාටම මුදෘතේ දාලා ඉන්නෙ නැහැ. කෙටි පැහැදිලි කිරීමක් කරලා ඒ හා උතුෘතය හා සම්බන්ධ අවස්ථාව පැහැදිලි කරලා තමයි අපේ උදෘතය ලියන්න ඕනේ. උපුටා ගැනීම ලියන්න ඕනේ. ඒකත් මතකතියාගන්න කතා කලාවී සුවිශේෂතා කියර ලියලා පහළට පහලට ලියාගන්න. ලියාගෙන නිවරාය මේෙන් හතරක් පාඩන් කරන්න. කතා කලාවී සුවිශේෂතා කැටියෙන් කියන්න පුළුවන්. කතාපෝත ආරම්භ කරනකොටම හාමුදුරුව උපදේශයක් සඳහන් කරනාන ධර්ම උපදේශයක් ඇතුළත් කරන.ඉනට කතාව අවසානයේදී ධර්ම උපදේශයක් සඳහන් කරන. කතාාව ආරම්භ කරනකොටත් උප දෙනම් අවසාමි කරනකට ධර්ම උපදේශයක් දෙනු. ඉළඟ ධර්ම දේශනා ශෛලීකින් කතාව කියනු. ගැඹුරු දහම් කරුණු ලිහිල්ව කියලු. කෙටියම් පාඩංකරගන්න කරුණු හතර ලියලිවරයි මොකදදපුතේ මේ ටික මේ සුවිශේෂතා කීපයක් මෙසේ පින්ඩු කරලා කෙටිකරලා විමසා බලන්න පොළුවන් ගොඩාක් දීර්ගවනේ නිමි දක්කලතින් කෙටිකෙටිකරුණු වශයෙන්. අපි බත් පිඩක් කියලා කියන්නේ පිඩු පිඩු කරලා ගොඩි කරලා කෙටිකරලා. හොඳයිපුත දැම්පුදේ කතාව ආරම්භ කරනකට මේ දෙසය පණස්සය වන උගසෙන සිටපුත්හගේ කතාවස්තුව ආරම්භ කරනකට උපදේශයක් දෙනවනේ නේ ද ධර්ම උපදේශයක් දෙනවා. එතකට ඒ උපදේශ දෙනමා කියර ප්‍රකට කිරීම කියල ලියල් අපි දැම් පහැදිි කරන්නකොට උෘතයට ඒ උපදෙස දාන්නෝඕනමොකදද කිව්වා තබද උගනිති නිරවදද ශිල්පයක් මුත්. සාவ ශිල්ප, ஐහ ලෞக்குක ප්‍රයෝචනමුත් පාර ලෞකික ප්‍රයෝචනයක්. නැති නියාව හඟවන්නට උදගසේනනම් සිටපුත්තුගේමත කියමු කියලා. නේද. තිකට පුුතේ මේ කතාව පටங்கන්නකොටම මේ දෙනධර්ම, උපපදේශය ඉතාමත්ම වටිනවා හනිද ඒකට යහපච්චනය අට සත් පුරුෂ ජනතාවගේ බුද්ධිය පෝෂණය කරන්න මේක හේතුනවා තමන් යන්නඕනේ මොනවගේ මේක කියවනකොට මේක රස්ස විදි නොකොට මොනවගේ මාව තමාර්ගයක් තුළ දෙයන්නඕනේ මොකක්ද මේකින් කියවෙන්නේ අර අරමුණ ඒක කියවනකොට මොන මාවතත් මොන මාර්ගයක යන්න ඕනෙද කියන එකක් මේක තුළින් පැහැදිලේ වෙනවා හනි දෙෙනම් එතකොට කියවන පාටකය මේක අහන ශ්‍රාවකයා ඉගනගන්නව ඉගනගන්නවනම් නිරවද්‍ය ශිල්පය මෝස් සාබද්ධ ශිල්පයකෙන් මේ මෙලොවජීවිතයට ප්‍රයෝජනවත්තියෙනඋනු පරලවට ප්‍රයෝචනයක් නෑ කියලා. දන ගන්න එතකට ඒ නිසා තමයි මේ අපි උග්ගසේන සිටපුත්තුගේ කතාාවස්තූ රස්සව විඳන්නේ කියවන්නේ කියන එක අවබෝධයක් කෙනවා එතකොට මේක ආරම්භේම ප්‍රකාශ කරනකි ඉතාමන් වැදගයිදර දඩමසේන හාමුදුරුවන්ගේ මේ කතා කලාාවේ ත්තරා විශේෂතාවයක් විදිහට මේක දක්වන්න පොළුවන් හනිද... එතකට පුතේ ம මේ කියන பாட்டයමகிින් ශ්‍රාවකයාට වෙ பொலவா එමතාම් පාටකයාට දෙන්නුන අගනා උපදේසාක් එතකොට මේ උපදේශයක් එක්ක මේ දහම් පනිවිඩිදාමස් සරල්ලව සංශිප්තව කෙටියෙන් දක්වනනනේද ඩடிවැල් වටහරන්නේ කෙலிින්ම மනසට යනවිදිහට දක්වල තියෙනවා. වල මේකෙන් අපිට උගත මනා ශිල්පයමයි මතුර ඇකෙනා කියෙනපී පැරණමේ ආපතෝපදේශයත් අපට මතක් වෙනවනේ ද උග්ගත මනා ශිල්පයමයි මතුර ඇකෙනනේ දෙහෙනම් අප ඉගෙනගන්නවන මේ මේ හොඳ නිවැරදි ශිල්පයක් ඉගනගන්න ඕන රදදි ශිල්පයක් ඉගෙනගත්තෝ සාවද්‍ය ශිල්පය වැරදි මේකාක් ඉගෙනගත්වන්න මේ ලෝකටන ටිකක් හරරි ප්‍රයෝජනයඇතියේ හැබැ පරලෝකටනම් කිසිම ප්‍රයෝජනයක් නෑ. නිද එහෙනම් පුතේ පොදු ජනවිஞ්ඥානය ප්‍රබෝධ කරන්න සමත්වෙන උපදේශයක් ඔොන්න මෙතනදි ලබාදීලා තිීෙනවා. අනිද ඥානයන් ඥානයන්, වර්ධනය වෙන්න භාවයන් වර්ධනයන භාවයන් කම්පනේවන බුද්ධිය විකසිතවන ආකාරය උපදේශයක් ලබාදිල්ල තිෙනවා කියලා කියන්න පොළුවන්නේද. அ කියනමනි ශාස්ත්‍රය නැති එක්කෙන ඉගෙනගත්ත නැති එක්க்கෙන අ එක් කියලා ශාස්ත්‍රය නැත්තා අන්දේ කියෙන මෙ කියමන මේ තුළින් සනාත වෙනවා පැහැදිලි වෙනවා. அනිද හරි එහෙනම් මේකත් ලියාගන්න බලන්න තවද උගනිතත්. නිරවද්ද ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් අයහලාෝකිෙක ප්‍රයෝච්චන මුොත් පාරලලා කෙක ප්‍රයෝචනයක් නැතිනියයාභ හඟවන්නට උග්ගසේන නම් සිටි පොත්තුගේ වත්ත කියමු කියන මේ උදෘත පාටය පෙරලිකමා ඇතුර නියාගන්න නීනිීවලාය අතුොස්සන්න හරි පුතේත්තමේතනි නිදාගන්න උඩින් හරි හෙමනැත්තං වරහන්න තුළෙ හරි ධර්ගන්න ආරම්භක උපදේශය කියල. ආරම්බේදී ලබා දෙන උපදේශය වරහන්න තුළෙ දාගන්න එහෙනම් ආරම්භයේදී ලබා දෙන උපදේශය. ෙන පාටිකෙන්ඩිය අගත්තත් කමක් නෑ එතකොට මේ දහම් පණිවිඩිය හරියට අවවාදයක් ලබා දෙන විදිහට දෙන්න නිෙදවවාධාත්මක දහම් පණිවිඩියක් දහම් උපදේශයක් ලබා දෙනු අධර්ම උපදේශයක් ලබා දෙන. තවට මේකත් ධර්මසේන හාමුදුරන්ගේ කතා කලාවේ විශේෂක්වය විදහා දෙැක්වෙන අවස්ථාවක් විදිහෙට කියන්න පොඩුව. හරි එෙනං අපි දැන් ඊළඟක ලියමු ලියන්න බලන්න පුතේ මේක මේ සිත තබා අනුන්ට හෙලා පිරිහෙලා කීමෙන් ගුරුදිය යුතු එක ගොළඟ අසුවව පිටුවෙත් තියෙනවා මේ සිත තබා අනුන්ට හෙලා කීමෙන් දුරු විය යුතු. මේ සිත තබා අනුන්ට හෙලා පිරිහෙලා කීමෙන් දුරුවිය යුතු. තකොට ඒකෙන් ලියාගන්න අවසානයේ ලබා දෙන ධර්ම පද අවසානයේ ලබා ධර්මෝපදේශය කියල වරහන්න එතුර ලියාගන්. උගසෙන සිටුපුත්තගේ වද අවසානය ලබාදන ර්ෝපදේශය ඇනි දවාල වරහන් එතුර ලියාගන්න අවසානයේ ලබා දෙන ධර්මෝපදේශය. එතකොට පුතේමේ උග්ගසයන සිටිපුත්තගගේ කතාාව වස්තය අවසානයද ලබා දෙන උපදේශයක් ඉතාම වැදගත්තෙන වටිනා උපදේශයක් තමයි. අනිද අන්‍යන්ම හෙලා පිරිහලා කිරීමෙන් දුරවෙෙනනිත් අයව හෙලාද ඉන්න පිරිහලාද කින්න හොඳන. නිද බනකතා ීතියට අනුකෝලව නේදම මේ උගගසේන කියන චරිතය ප්‍රධන කරගන ඒ ඇසුරිින් ඉතාමත් වටිනා උපදේශයක් ලබා දෙනවා. අවසානයේදීත් තනි දෙක දිගට පාටකිය මේක රස්සවිින්දට පස්සේ කියව්වට පස්සේ රාවකය මේක හගන හිටියට පස්සේ. යාලගේ මනසට යන විදිහට යාලගගේ බුද්ධිය අවධ වන ආකාඩයට සහයාලගේ ජීවිතය. මදාගන්න පුළුවන් වනාකාරයට එයාලගේ ධනාත්මක බලපෑමක් ඇතිවෙන ආකාරියට. ලස්සන උපදේශයක් නොමේ සිත තබා අනුන්ට හෙලා පිරිහෙලාකීමෙන් දුරුවියන්න ඕනෙ කියලා දහම් පනිිවිඩයක් ලබා දෙනවා. හ එතකොට පුතේ මෙතනද අපිට තවත් ඔන්න උපදේශයක් මතත් වෙනවා. හොඳදට නරක්කට නේද හොඳට නොහොතට දෙකට කටමය නේද. හොන්දට නරකට දෙකට කටමය කියලා හල තියනවන නේද දෙකටම එනම් අදව වෙනනේද හොඳදට නොහොදට දෙකට කටමයිහි නම් කටින් තමයි අනුන්ට මෙතැ නිදිමි උගසයන සිටපුත්තුගේත් අවස්ථ උගසයන සහෝගේ බිරිඳ එක්තර ආත්මභාවයකදී නේද රහතන් වහන්සේ නමකට අපහාසාත්මක ආකාරයෙන් යම්කිසි දෙයක් ප්‍රකාශ කරනවා. ඒකට විපාකනමේ ගොල්ලු ඉට පස්ස අත්භලමේ විපාක විදෙන් න්නේ නේද. හෙනම්පුතේ අපි අනිත් අයව හෙලා දකින්න පිරිහෙලා දකින්න හොඳනේ අනිත්තයට කිසේම දෙයක් කියන්න හොඳනේ අර කියනවන නේද. අපි බත් කන්න විතරක් කටෑරියනං ඉතින් ගොඩක් හොඳ. ඒයි අපි දන්නේ අපි මේ අපි සමහර ලඩි ඉන්පාස් කරනවා නේද අපි උපහාසාත්මකින් දෙයක්කනවා බනිනවා දෝෂාරෝපණකන අපි දන්නේ ඒ කෙනගේ ගුණ මහත්වය නේද. එය අපිට වඩා ගුණමහත්ම වැඩී නම් එඒ අපි දන්නන සෝවාන් හරි කකෘටදාගාමි හරි අනාගම හරි හලා හිවොත. හද කියලාපි න්නේෙන්ට අති ප්‍රபලවිපாக හம்ப වෙනවනේදී.ද අපි දන්නේනයා සෝවාන්ந்தි කියල සහට ජාති. சோතා பண்ணවෙන්නත් பொலුවන්න්නේேද කල ஆත්මති සෝவாන්ලා මේ අත්බවතුල இப்ப දෙන්න පුළුවන්. එනිසා අපි දන්නේ හොඳමදේ තමයි පුතේකා කිසිම කෙනෙක්ව. බනින්න හොඳ නැ හෙලා දකින්න හොඳනෑ. එහෙනම් මෙතනිදිගෙන මේ සිත තබානුන්ට හෙලා පිරිහෙලා කිරීමෙන් දුරු වී දග්ගනා උපදේශයක් එතකොට ලබා දෙනවා. නේද ඒක ප්‍රශස්ථ ආකාරයෙන්ම ලබා දෙනවා අවසානයේද දාලා ලබලදිලතින කිතාමත් වැදගත් වෙනවාස මේ කතාව කියලා අවසානිෙදි තමයි ලබා දෙන්න එතකොට මෙ පාලි මූලාශ්‍රකෘත්තේ ඇසුරු කරත්. ඒ මූලාශ්‍ර කෘතිවලට වඩා. වෙනස්ල වෙලෙස මේ කතාපූතිය ආරම්භේදි වගේ අවසානයේදේ මේ උපදේශ ලබලදී ලතිෙනව එකත් එතකොට වැදගත් වෙනවා. එහිළඟට ලියන්න පුතේ මෙන්න මේක. න නටන විද්ධතු පන්සියේෙක් හවුරුද්දය සමසින් රජගහ නෝරට අවදින් රජ්ජුරුවන්ට සතියක් මුළල්ලෙහි කෙලිපෑ බොහෝ රත්්‍රන් ලැබති අතර තුටේ ලබන සංග්‍රහයේ පමණ නැත. එකත් ලියාගන්න කකවන්. එතකොට මෙතන තියෙන්නේ මේ ධර්මදේශ ශෛලිය ඔස්සේ කතාපෝත දක්පනග්‍ර කතාපෝධ විකාශනයෙන් කරනකොට ඇතැම් තැම්වලෙදි ධර්මසේන හාමුදුරුවෝ දිගු වැකි පාවිච්චි කරානේ ද කෙටි වැකි පාචි කරා දිග වැැකි හා වැැකි දෙකම මිශ්්‍ර කල්ල සංකලනයෙන් කතාව ඉදිරිපත් කරා අහිනම් මේ. ධර්ම දේශනා ශෛනයෙන් කතාපෝධ විකාශනය කිරීමේදී දිකවැකි කෙටිවැකි සංකලනෙන් කතාවට අවදීන්න වූ ආකාරය තමයි මේ තියෙන්නේ අනිද එනත් ධර්මදේශනා ශෛලියයට අනුකූලව ධර්මසේන හාමුදුරුවෝ ඒ චරිත්‍රයන්ගේ හැඩහුරුකම් සැබෑ මහුණුවර කියවන්නාගේ අහගනින්න කෙනාටත් මැනවින් තේරෙන විදිහට ප්‍රක වන විදිට චරිත ලස්සනට වටනාවට ලක්කරා. හනනිද වරහන්න තුළ ලියාගන්න එහෙනම් මේ උදෘතය ලියලා මේ විදිහට ධර්මදේශනා ශෛලිය ඔස්සේ ධර්මදේශනා ශෛලිය ඔස්සේ කතා පෝවත් පිකාශනය වරහන් මහන් ධර්මදේශනා ශෛලිය ඔස්සේ කතා පුවත් පිකාශනය හරි හන ඊළඟට පුතේ ශභ්‍ය ගෝච්චර මාධ්‍යෙන්, ශභ්‍ය ගෝචර මාධ්‍යෙන් අහල රස්ස විඳීමට හැකිවන ආකාරයට අහල තේරුම් ගන්න හැකිවන ආකාරයට වෙත් ධර්ම දේශනා රීතියට අනුකොළු ධර්ම දේශනා රීතිය අනුගමනය කිරීම කතුවරය මේ කතාව ඉදිරිපත් කරා. හේ දේකත් කතා කලාවේ විශේෂතාවයක් විදිහට සඳහන් කරන්න පොළුවවා. හනි හරි අපි නිදසුනක් ලියාගම්මු මේ විදිහට මෙ විදිහට මාන්තෘකාවදාගෙන ඉන්නකො ගැම්ඹුරු දහම්රුණු ගැබුරු දහම් කරුණු ලියාගන්න පුතේ කැඹුරු දහම් කරුණු ශව්‍ය ගෝචර මාධ්‍යෙන් ගැම්බුරු දහම්කරුණු ශම්්‍ය ගෝචට මාධ්‍යෙන් ධර්මදේශනාරීතියඔස්සේ ප්‍රකට කිරීම කියල ලියලා තිත්් දෙ එකක් දෙතිත දාන්න ගැඹුරු දහම් කරුණු ශභ්‍ය ගෝචර මාධ්‍යෙන් ධර්මදේශනා රීතිඔස්සේ ප්‍රකට කිරීම ලියලා ඊල්ලංටලියාගන බුදුහුත් බනවධාරණ සේ උග්ගසේනයනි කෙළි අලුුවවෙහි ඇලුම් තබාලා ග බුදුහුත් මනවධාරණ සේ උග්ගසේනනේ කෙලි අළුවෙෙහි ඇලුම් තබාලා ගිය දවස පැමති පස්කඳෙහි ආලයක් හැරව එම පස්කඳ එන දවස පවත්නා ඇළමුත් හැරුව ජාති ජරාමරනුුත් මිද බයි වදාළ සේකම් ජාතින්චරා මරණනුත් මිදවයි වදාළ සේක මේ නිසාම පුතේ. මෙ ගැඹුරු දහම් කරුණු සරලව මෙතනදී දක්ොල තියෙනව සභ්‍යගෝහල රස්ස විඳන මාධ්‍යයෙන් ශභ්‍යගෝචර මාධ්‍යයෙන් ධර්මදේශනා රීතියේ ඔස්සේ පැකට කල්ලති නොම මේ හින් දමනේ ත් මේ ධර්මදශනා ්‍රීතියනේ හින්දම මේක අහගනඉන්නකොට නේද. පොඩාක් දෙනෙ නිර්වාණමාර්ගයේ සාක්ෂාත් කර ගත්තා. එතකට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කර පොදේවල් මේ දේශනා ශෛලීය ඉතාමන් හරවත් ආකාරයෙන් ධර්මසේන හාමුදුරුවෝ දක්හල තියෙන ඒකත් එතකොට වැදගත් මෙෙනවා. ආහෙනම් මාතෘකාව ලියා ගත්තා අපේ ගැඹුරු දහම් කරුණු ශව්‍ය ගෝචර මාධ්‍යයෙන් ධර්ම දේශනාරීඔස් සේපකට කිරීම දෙතිත දැම්මා තිත්් දෙකක් දාන්න ඊළඟට රූලක් කැරලා පෙරලිකමාය තුළේ මෙන්න මේක ලියාගන්න රි හොඳයිපුද්දේ වගම තමයි සැදහැති බව ඇතිවන ආකාරේ ශද්ධාව තීවර වන ආකාරෙන්. ගැඹුරු දහම් කරුණු ඉතාම සරලාකාරයෙන් දක්වල තියනවා. එක අඩතවත් ආකාරයට සාරවත් ශබ්දරස්සෙකුත් ඇතිවන ආකාරයට මේ කතාව ලස්සනට ඉදිරිපත් කල්ලා තියෙනවා හනිද එතකට ඒකත් ධර්මසේන හාමුදුරුවන්ගේ තිබ්බ කතා කලාවේ සුවිශේෂිතාවයක් කිය කියන්න පුළුවන් මේ සියලොම දේවල් බනකත්තා ශෛලිය ඔස්සේ තමයි මේ කතාපුවත එළිදක්වන්නේද හනිද එතකට හෙන ධර්මසේන මුදුරුව සත්ධර්ම රත්නාවලිහි කතුවරයා කතා කළම කතා කලාවේ නැති සුවිශේෂීතාවිදියට මේ අපි මේ දක්වා කතා කරපු කරුණු ගන්න පොළුව. තවන් නිදසුන ක්‍රියාගමු එහෙයින් නොවනැත්තවුන් විසින් නිෂ්ප්‍රයෝජන වෝ කෙනෙි ලු වාදෙහහි ඇලුම් හැර නිවනහම ඇල්මකොට තුන් දුසිරිතින් දුරුව. තුන් සුසරිපුරා මතු මතුවෙහි ලැබී යුතු ලොබී ලෝතුරා ගොුණ විශේෂයට පිහිට බිය යුතු හරි මේටික ලියාගන්න ඉතුරු ටික පෙන්ගන්න. කට අවසානයට අපි ලියාගන්න නිදසුනින් කියන්න පුළුවන් ශ්‍රද්ධාව තිවරවනාකාරින් ගැඹුරු දහම් කරුණු. සරලව ඉතාමත් හරවත්ත සාරවත් ආකාරයට දැක්කපු අවස්ථාවක් විදිහට ගන්න පුළු හරි ඊළඟට ලියාගන්න, සුසිඩි පුරාමත්තු මතුවිහි ලැබී යුතු ලොවී ලෝතුරාගුණ විශේෂයට පිහිට විය යුතු පෙරලිකම ඇතුළ ලියාගන්න.කකට අපිට කියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට තමයි සද්ධර්ම රත්නාවලිහි කතුවරයා ධර්මසේන හාමුතුරුවෝ මේ රච්චනා කරපු උග්ගසෙන. සිටිපුත්තුගේ කතා වස්තුවතුට කතා කලාවේ විශේෂතා දක්ොළ තිේන්නේ. ඉනන් සද්ධර්ම රත්නාවලී කතුවරයාගේ කතා කලාවී විශේෂතා උද්ගසේන සිටිපුද්දුගේ කතා වස්තුව ඇසුරෙන් මේ ආකාරයට අපිට පැහැදිලි කරන්න පුළුවන්. හරිද අපි තවත් විචාදයක් සකච්ඡා කරන්නේ අනවා. හරිි පුද්ධේ ඊළඟ ප්‍රශ්න නියගන්න, සද්ධර්ම රත්නාවලියේ උග්ගසේන සිටුපොත්‍රගේ වස්තුවෙහි එන. ඔගගසේන නොම් සිටුපොත්‍රයා ජීවිතේ අභියෝග ජයගත් කෙනෙකි. සිටුපොත්‍රයාගේ චරිතය ඇසුරින් විමසන්න ප්‍රශ්නිලියාගන්නකෝ. ඕ මේකත් ප්‍රශ්නවට හහිල්ලතින ප්‍රශ්නයම් පළත්පේ පරොලත්තින ඉතාමත් වැද ගත්ත එකක් එවගේම හඩිම ලීසි ප්‍රශ්නයක් හනි කියමු බලන පුතේ මොනවද අභියෝග උගසෙන සිටුපුතයාගේ ජීවිත්තයට ලැබුණු අභියෝග මොනාද. කියන්න බලන්න මොනද අභියෝග තිබබ. ඕ තෙවිදුු මැසච්ච කදදාාලති නෝ ශිල්පක්ගන ගැනීම හරියට හරි. හරි හොඳයි පොතේ දැන් අපි මේ අභියෝග මොනවද කියලා. ඔදෘත දක්වමින් විස්තර කරන්න ඕේ. උදෘත පාට දක්වමින් එතකොට අපි අවසානයේ ජයග්‍රහණය කරපු අවසානයට තිබා අභියෝගි මුලින්ඩියන්නේ ක්‍රමාණු කූලෝ පිඩිවනින් පිරිවලට තමයි ලියගන යන්නේ මනිද ගසන සිටුපිත්‍රයාට තිබුණු පළවෙනි අභියෝග තමයි පොද්දේ විදවත් දියනිය විවාහ කර ගැනීම නේද එතකොට ඒ අවස්ථාවත් ඒ අභියෝග ඇත්තෝ සාර්තකව චනග්‍රහණය කරන. ඒළඟට දෙවනිට තිබුණ අභියෝග තමයි ඔහු දැන් කිසිම දෙත් දන්නේ සිටි පොත්‍රෙක් නනේද සිට පොත්්‍රේ ඒකත් අභියෝගයක් විදිට ගන්න පුළුවන් ප්‍රධනම කාරණාවක් නනොවුනත් ඔහු මේ ැ මේ දවත්්්‍යියනය විවාහ කරගෙන ගිහිල්ල එක තියෙන කාර්යන් කරනවන නේද. එතකොට මේ සමහර බඩු හාට මෙහාට ඇදක නයනවේ එතන තියෙන ක්‍රියාවන් කරන එක ඔහුට ටිකක් අමරුවෝ සිට පුත්‍රෙන් නමුත් ඒවත් කොහොම කොහොම හරිඔහු කරනවනේ ද එතකොට මේ විවත්්‍යියනයේගේ පියානේ ද පියානයම කරන වැඩ ඒගොල්ල බුඩුත්තයෙන රැකියාවට අවශ්‍ය වැඩයි හාට මෙහාට බඩු අධන එක පවා කරනවා සිට පුතයෙක් ැට හැදිල ති ොහුට මේ පුරුදුන . ත් කොහොම හඩියහෝ ඒක කරනවා. ඊළඟට පොතේ ඔහු දැම් මේ විදවත් දියනිය දක්පන. ඒගොළ විද්වත් කොලේ දක්වන මේ නැටුම් කෙළෙලළු දක්වන්න දක්ෂතාවයක් තිබ නැහැ. හ ශාස්ත්‍රයේ හරි හැි දැනගෙන හිටිය නෑ. ඔහෝ කොහොම හරි ඒකත් තිගෙනගන්නවාඒ අභියෝගයක් ජෑග්‍රහණය කන්නවා නේද. ඊට මේ ඔක්කොම ලෞකික ජයග්‍රහණයෙන් රැසක් මහො ලබාගන්නවා. ඊට පස්සෙ පුතේ ඔහෝ මේ සියලු අභියෝගෙන්ට වඩා වටිලා අභියෝගයක් ජෑග්‍රහණය කන්නවා නේද ලෝකෝත්තරභියෝගක ජයග්‍රහණය කනුවේ මොක්ද. ඔහු නිවනන් සාක්ෂාත් කන්නෝ ගන්නවා නේද. බුදු හාමුදුරුවෝ කිව්වදේවල් අවබෝධ කරගන නේද. ප්‍රඥ්ඥාව අවධිකරවගන තකොට නිවැරදි දැක්මකින් යුතුව. ඔහු නිවනං සාක්ෂාත් කරගන්න හෙනම් එතකොට තමංගේ ජීවිතයටආපු අභියෝග නිසා අහුගිහිල්ල කවදාවත් බෙල්ලවැලදාගත් එෙන හැ. නේ දේව බෑ කියල පලාගියනෑ. ඒ ජීවිතේයට එන හැම අභයෝගයක්කටම ඉතා සාටතකන්දමින් මහුණ දුන්න නේද. ඒයාගේර හිටපපු දවස්තක ල ල්ිල්පක්. නා කියවන රගහනොවට නේද. ඒයාගේ නුවර හැදීබඩු නුවර මං සිටුවරේ කියලා අර ලැ්ජාවට පත්වනේ නෑ ඒ නුවර ශිල්ප දක්වන එකත් ඒකත්? ජග්‍රහණය කරා හරි අපි බලමු එකින් එකට එතකොට මේ දම්ඹදිනයෝගේ ධර්මසේන හාමුදුරෝ රචනාකරපපු ග්‍රන්ථයක් සද්ධර්ම රත්නාවටිය පාලි දම්ම පදට්ට කතාව ඇසුරෙන් මූලාශ්‍ර වෙලා තියෙන්නේෙ නේද. එතකොට සද්ධර්ම රත්නාවලි දෙසිය පනසවන කතාාවස්තුව තමයි උගගසේන සිටුපුත්තුගේ කතා වස්තුූ. ආලි අන්න මේ මේ උදෘති. එක් දවසක් කම්ඹේ නටන එකකුගේ දුවක් හුණු දඩු අගකදී. නටනේ ක්ශිල්ප බලෙන් උඩාහස සක්මනුත් කෙර නටයි ගේීප කියයි നයාගම බලන්න? එතකොට පුත්තේ මේ උක්ගසේන සිටි පුත්‍රයාන්ට ලැබුණු ප්‍රබල සහමූලිකම අභියෝගය තමයි මේ නටන ගයන විදවත් දියනියව සරණ පාවා ගැනීමේ එද විවාහ කර ගැනීම නේද. තොකොට මේ විද්වත් දියණග නැටුම් ගැවු මේට ආශාවක් ඇතිවෙලා තුෂ්ණ තෂ්නාවක් උපදගෙන නේද. යට ඔහු වශී කොත්ත වෙනවනේද. එතකොට ඇය කෙරේ ඇතුන ප්‍රමේ නිසා කොහොම හරි. නේද ඇයව නැ ඇගේ කැමැත්ත බිමසුවෙත් නෑය කැමතිද දන්න ඒක පාර්ශයකක්වම තමම්ම හිතාගල නේද කොහොම හරි ඇයම ලබාගැනීමේ අභිප්‍රාහය ඇතිව ඔහු කටයතු කරනවා. එතකට මෙන්න මේ කියන අභියෝගගේ ජයක්‍රහණය කරනකටෝ ඔහු නේද කන්නබොන්නේන ඇතුව නේද ඒ වගේම ජීවිත පරිත්්‍යයාගේෙන් දූ උපහසයක් කරමනු. එයාගේ අම්මයි තාත්තයි කිව්වත්තහන්නේ නෑද. කිව්වත්තහන්නේෑ නේද නෑසසියන් කුමක් කිව්වත්තේව විමසා බලන්න නැහැ. තකට ඔහු ඒ කටේතු කරනාකාර නෙදලා දො ජීවත්තමින ලොදොත්මියමි සිතාගෙන නොකා නොබී ඇඳට නැගීලා වැදහොත්ත. පුතේ මේේ සාමාන්‍ය මනස්සෙක් නෙවේ සිට පුත්‍රෙක් නේද. තුොඩ සිටපුත්ත්‍රය මෙහෙම ක්‍රියා කරනකොට සහුටතයාට හු පිළිබඳ හසයක් නැගෙනා හිනාාවක්තුන? උපාසයක් මතිවුණව සිටුවඩෙක් න නේද එහෙන ඒ අභියෝගය මේආකාරයට අපිට දක්වන්න පුළුවන් හ ඉළඟ මෙන්න මේ ප්‍රකාශයත් ලියගන්න කොහොමද හෝය අභියෝගය සාක්ෂාත් කරගන්න ක්‍රියාකර පවාකාරය පළමිණ අභියෝගය ලදොත් ජීවත්වෙමි නොලදොත් මියමි සිතාගෙන නොකා නොබී හැඳට නැගීලා වැදහොත්තාහ ඒ උදෘතෙන් ලියාගන්න ලියන් අතුසන්න එතකොට දෙමාාපියන්නිසි මේ සිටුපුත්‍රයාගේ අපේක්ෂාවත්. කැමති නැති වෙලා නේ දොහුන්ගේ බලාපොත්තු බිඳදමන්නම දේවල් කරත් ඔොහුවන් සැලෙන්නෑ. නොසලිය ඒවට මුහුණ දෙනවනේද. තකොට ඒ උගසනී පලවෙනි අභියෝගෙන් ඉතාමත් දහිරෙන්න්නද. කොහොමහටියක ක්ෂාත් කරගන්න වෙරවීර්ය දරනවනි ඉද නෑ දයනවත්තනවා දෙම අවපියන් කියනවේ මුන්න තරං ඇවිටිරි කරත් ඒේවාහන්න බලන්න නැහ. අනිද කොහොමරි පුතේ අවසානයේදී උගගසේන. ද හිතුව අකාර ආකාරයෙන් හැසිරනෝ ඒක හරි කියනව නෙබේ ඔහුගේ අභියෝග ජයග්‍රහණය කරපපු ආකාරය තමයි පිළියන්න ඕනේ. කොහමටි පතම අභියෝගයඔහු සාක්ෂාත් කරගන්නවා ජයග්‍රහණය කරනවා. ඊළඟට පුතයඔහු යනව විද්වතානෝ ලඟට යනවා විදවද්‍යියනියව විවාහ කරගන්නවා. ඊ ළඟට ඔන්න උගසෙන සිටිපුත්‍රයට තියෙන දෙබනි අභියෝගය තමයි දැම් මේ කිසිවක් නොදනීමේ අභියෝග කොහොමද ජයත්‍රහණය කරන්න හෝ කිසම දෙයක් දන්නේ විදවත් කොලේට පැමිණිියඩේ ශිල්පය ඔහු දන්නන්නේන. ඔහු දන්නන්නේ කෙරිලු දක්වන්නනේ දීනානටුම් දක්වන්න ක්‍රීඩා දක්වන්න ඔහු දන්න එහනම කිසිවන් නොදනීමේ අභියෝග චයත්‍රහණය කරන්න කොහොමද කෙනෙ එකක තමයි හොටන ඊළඟ ගැටලුව. නිසා হ ন අපහා සූපහාස විදිින්න සිද්ධ වෙනවානේද කල්යනකොටහොට විදවත්දියනයට සිංගිති පුතෙක් ලැබෙනවා තකොට මේ සිංගිති පුතා නලවනකොට පුංචි පුතා නලවනකොට ඔහොට ඇනුම් පද කියමන්නේ දැනුම් පදිගෙන ආකාරට තමයි නලවන්නේ සිටසොරි විද්වත් දියනියමකක්ද කියන්නේ ගැල් රකින වගේ පුත බරවසුලන්න වගේ පුත කුමකන්න ොදන්නවගේ පුත කිය කියා නලවනවා නේද. එතකොට මේ වහනොකොට ඔහු හිතුවදන දාම. මට කියන්නගිල අදහිරට පත්තුනේ නැහැ. නේද. ඒවගේ මොහු බෙල්ලවලදාගන්න ගෙනෑ ජීවිතට හානියක් කරගන්න ගේ නෑ. උක්ටාන වේරයෙන් යුතුව කටයුතු කරානේද. එතකට ස මෙතනින් පැහැදිරෙනවා සියලෝ අභියෝග්‍ය ජග්‍රහණය කරගන්න. අපිට හැකියාවක් තියෙන්නේ උක්ටාන වීර්රයෙන් පමණක් කියලා. මේ අවබෝධ වෙනවනේද. තකොට මේ ධනයෙන් බලයෙන් කුලින් සියල්ලංගෙන්ම සපරිලාහිටපු සිටපුද්‍රය අනේද නොසිතව ආකාරයෙන් අනේක විදද කරදන ලැසකන මුහුණ සිද්ධ වෙනවාකම් කටලු ලැසකට හැබැ හෝේමට සාර්ථකව මුහුණ දෙනවනේ ද සිටුවරයෙක්නේ ඔහ සිටුවරෙක්කුණාට මේ මේව දන්නේ නැහැ. හනිද මතන කරන කාණයන් දන්නේ. ඒත් බලන් ඔහු මොකද කරන්නච? ගැල් රඳබාලා හුන්තැනෙති ගොන්ට තනගෙනවොත් ලති. කෙලිලලු පෑඇවිදිති. තැනලත් දෙයක් යනේන තැනට අධිති. ඒවත් එතකොට කරනවා නේ දෙහෙනම් ඒ අභියෝග්‍යත්ඔහු සාක්ෂාත් කරගෙන තියනවා ජග්‍රහණයක් කරලා තියෙනවා සිටුගොලිය කුුණාට හරි මේ නිදසුන් දෙෙකලියයාගට එතකොට මේ නිදා පහස කරනකොට උගසන සිටුපොත්‍රයා කල්පනා කරනවා මේවා මටමද කියන්නේ. ත ඔහු ්‍රත්්‍යක්ෂ වශයෙන්ම මේවා තමන්ට කියනව කියලා දැනගන්නවා. අනිද ඊට පස්ස කියනවා තොපනිසා විද්වත් ඕවා මදි නපුළුත් ඇසුව මනාද පලායමි. තොප ගියමෙනව හුණමන තුපකොමකු නොදන්නා තැනවත්තුගින් මටකම් කීම්ද කියලා. නද දියනිය කියනවා. එතකොට මේවා නිසා මේ විද්වත් දියනිය එකගේ මේ උග්‍රියා කලාපය නිසා ගතිස්වරෝපයන් නිසා ඔහු කිසිම විටකවත් අදයනියට පත්තිනය ඒ සියලු අභියෝගවලට නොසැලී මුහුණ දෙනවා ඉතාමත් බුද්ධිමත් තාකාරෙන්. හරිද තකට මේ වසීමෙන් සැනසීම ලැබෙනවා උගතමන ශිල්පයමයි මතුරැකෙන. මේ කියන ආප්තෝපදේශයන්ට අනුකෝලව. ඔහුගේ ඉතුළු ජීවිතගම නොහ සාර්ථක කරගන්න කටයුතු කරනවා. හනිද ඊට පස තමයි කියෙන මාදන්නා ශිල්පයක් උගත්තයෙන් සොයන් සිද්ධ නොවේ නොවන් වේදැයි ඇගේ ඒ බෑවුම් පලවා මම ශිල්පෝ ගනිමි කියලා ඔහු හිතා ගන්නවා එතකට මේ නිදසුන් තුළම ලියාගන්න. මාදන්නා ශිල්පයක් උගත්තයයිෙන් සයන්සිද්ධ නොවනේවීදැයි ඇගේ ඒ බෑවුම් පලවා මමශලල්ප උගනිමේ තකට මේ තුළින් පැහැදිරිවෙනව ස්තීර සාා අධිෂ්ඨානයකයෙන් වීරයකින් යුතුව ඒ ඔහුගේ අභියෝග්‍ය චෑග්‍රහණය කරගන්න ඔහු කටයුතු කන්නා නේද. තොකොට මේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගන්නකි බේඇති වෙන්නේ නෙ පුරුදු පුහුණු වෙලා කැබවීමෙන් ඉගෙනගන්න නිවසීමෙන් ඉගෙනගන්න ඕනේ එතකොට ඕනෑම අභියෝගයක් ඒ කැපවීම තුළින් සාක්ෂාත් කරගන්න පුළුවන් ශර්්‍රහණය කරගන්න පුළුවන් කියලා හිතලා. ඔහු ඒකට ඉතාම සාර්ථක ආකාරයෙන් මොහුණ දෙනවා. ඊළඟට පුතේ? ට කියන්න பொலவாம் புத்த அනිවන සාක්ෂාත් කර ගැනීම සම්බධ එකටත් නි சுண பொலவாம் மேட்டுகள் ியலைவரது. ஈலங்கට ලියගන්න,

ඉට පස්සේ තමම් දැ ශිල්පදක්කන අවස්ථාවේද අ එන පිරිි සබුදු හාමුද්‍රුවම දිහැ බලනවන නේද ඔහුගේ ශිල්පය දිහ බලන්නේ ඔහෝ ඒකින් අදහිරයට පත්වෙනවා එක යන ඉගෙන ගත්ත උගශිල්පය සිිස්වෙලා ගියා සිිස්වීයයි හිතනවා නමුත් අවසානයේදී උගසේන සිටු පුත්‍රයන්ට කියනවා ශිල්ප දක්වන්නේ කියල මුගලං හාමුද්‍රය වෙල්ලා එතකොට ඔහ ඉතාමත්. ආසාභංහිතුවනේද. මේ ඒ ශිල්ප දක්වනවා ඉළඟට බුදහාමුත්‍රෝ දේශනා කරපපු ධර්මය අහල හෝ නිර්වාණ මාර්ග්‍යය සාක්ෂාත් කරගන්නවා ඒකට අදාලත් නිදසුනක් ලියන්න පුළුව. හනි තකට තම්මන් ඉගෙනගත්ත ශිල්පය දෙක්වීමෙන් ඔහු ඒ අියෝගය ජැග්‍රහණය කරල ඔහු අනිත්තයට ශිල්ප දක්වනවා. ඒ පිළිබඳ මෙන්නමින් නිදසුන ගන්න පුළුවන් ඉන්ස පස්ස මහා ප්‍රඥ මොග්ගල්ලාන මහිද්දික කරෝමි රංගනම් පරිසාය හාසයාමී මහාචනම් ඒකත් ලියාගන්න හැඩිද ඊළඟට අපිට කියන්න පොළ මෙන්න මේ ආකාරයට නේදනිීමක් නැති ආශාවෙන් යුක්තව විවිධාකාරේද අභියෝගයන් රැසක් ජීවන අභියෝග උට්ටාන වීරයෙන් දහිරයෙන් යුතුව ඔහු ඒ හැමකම්ම සාක්ෂාත් කරගන්න වඒවා හොඳින් සාක්ෂාත් කරගත්ත නිසාම උගගසෙන සිටි පුත්‍රයට අවසානයේදි බුදුහාමුත්‍රෝ දේශනා කරපු ඒ ධර්මය අහන ඒහි භික්‍ෂ භාවේ මහනවීමට තරම් මොහු වාසනාවන්ත වුණා නේද භාග්‍යවන්ත වනහොට හැකියාවක් ලැබුණහෙන හු ෞකික ජීවිතය සාර්ථ කරගත්ත අවසානයේ වගේ අවසානය ලෝකෝත්‍ර ජීවිතය සාර්ථ කරගත්ෙන ලෞකික ලෝකෝත්‍රකින මේ උභ්‍යංශයේම අභියෝගයන් නොහු අජයග්‍රහණය කරා නද එ සද්ධනම රාත්නාවලේ කතුවරයා අවසානිදි දක්වනවා ඔහු මේ පරම සැපත වෙච්ච නිබන පවා සාක්ෂාත් කර ගැනීමට උදගසේන සිටිපුත්‍රයට හැකියාවක් ලැබුණේ මේ තමන්ගේ. තමන්ටෙන අභියෝග ජෑප්‍රහණය කරපු නිසා කියන එක ධර්මිසෙන හාමුදුරුව දක්වනු සහ කල්ලා තියෙනවා හි කතාව තුළින් හැරි දරව් කරනවා. හනිද එහෙනං වාල මේ ප්‍රශ්නයට පිළිතුරු ලියනකොටේ ජෑමේ ඕහුටිිගේ ජීවිතයට පැමිණි අභියෝග සහයේ අභියෝගයන්ට නිදසුන් දක්වමින් ඒ විස්තර කරන්න ඕනේ හනිද අවසානෙද අවසානයක් යොදන්නත් ඕනේ දැම්ම මේ එක ලකුණු පහළවේ ප්‍රශ්නයකට ආවොත් එහෙම අභියෝග ජයග්‍රහණය කරපු ආකාරේ නිදසුන් කරුණු හත මතරලියල නිදසුන් හන්තරකුත් දාන්න ඕනේ. හ එහම නැත්තම් ලකුණු දහය ප්‍රශ්නකට වගේාවොත් ප්‍රබලම නිදසුන් තුනක් දමමින් මේවා පැහැදිලි කරන්නනකඩුණු තුනක් දක්වමින් හනිද ඊළඟට මේක අවත්ය එහෙම ලකුණු පහළවේ ප්‍රශ්නකට රෝමිලක්කං එක දෙක කිය අනුකුටස් දෙක් යටති අංශ දෙකක් යට තෙහවොත් ඒ දැන් අභියෝග ජාර්ාණයකට පවාකාරය එක රෝමි ලක්කමකට ආවොත් එහෙම මේකින් ප්‍රබ්බල නිදසුන් දෙකක් දාන්න ඕනේ ප්‍රබල කරුණු දෙකක් එක්ක හනිද අපිට ගන්න පුළුවන් එක භියෝගයක් කොනු විදවත්්‍යියනිය සරණ පවා ගැනීම නිදශිල්පය ඉගැනීම නිවන සාක්ෂාත් කර ගැනීමේ තුනින් දෙකක් ගන්න දෙකක් අරම් ගැලපෙනම ප්‍රබල නිදසුනක් දාළ ඒ රෝමිලක්කන් එකට අදාල පිරිිතුරලියන්න පුළුවන් ඊට පස රෝමිලක්කන් දෙක න්ටදේ දෙනෙ එක ඒ අහලා තින ප්‍රශ්නයටට අදාලව නිනිසුන් යොදන්න ඕනේ හනි හ මං ආලට එහෙනම් අද පලසකිවරුණ හාම් පුතේ විචාර pdf දෙකක් එවනවා වාලට ඒක තුළින් පාසලේ ලියනකොට විචාරවලට කරුණු ගන්න පොළුවන් හරිද ඒ ලට පුළුවන් ප්‍රෙන්ට ව් එකක් කරගෙන ෆයිල්ලෙකට දාලා ලස්සට විචාලටි එකතු කරගන්න පාඩං කරන්නකොට එකකොට පිරිිතුරල් ළං තියකොට හයිල්ලයිට් කරන ලස්සන පාඩන් කරන්න ොළුවනනි නැත්තන්ඩිලට කරන්නතුෝ ළඟතියා ගන්න හට ම් මටික අපි කියවමු කියවල භාෂාවඋපොතේ හෝම් භක්තිික බලන්නය තක රොග්ගසයන පාඩමිවරයි මේකත් කියවන්න හොඳින් අහගන ඉන්න බිෙනුකි කියවම් බලන්න ප්‍රශ්නය කියලා පිරිිතුරට ටික හොඳයි පපුත්තේ පීතරින් හෙන නවත්තමු හරි මේආක්කාරයට එතකොට ධර්මසේන හාමුදුරු අනුකම්පාවත් දැනවෙන ආකාරයෙන් මානවදායාවත් දැක්වෙන ආකාරයෙන් කතුවරයා හොය දරපු දෘෂ්ටිය මේ තුළින් පැහැදිලි වෙනවා. හනිද දැන්හෙනම් මංවාලට විචාර පිළිතුර ටික ඩF එක රෝප්කට දානව PDF දෙකක් දානවා දැන්හෙනම් අපි භාෂාව පොත්තේ ගෙදරවැඩ ටික බලන්න තමයි යන්නේ ල වත්‍ර ටිකක් බොනවනන් හෙනම් බීල එන්න ඊට පස්ස අපි ටික බලුම අත්‍රතුරම පොඩි වදිියහෙකුත් පෙන්න්නන්නම්. හ පත භාෂාව පොතගන්න යෙදරයට කරම් බලන්න තමයි යන්නේ පර්ෂාව පොතේ මමකිව්වා ටිකිත අභ්‍යාස කරගෙන එන්න කියලා දැගේ සති හිටපු නැති සහ කරන්න බැරිවුණු හරි දුුවවෙක් හරි පොතෙක් කරන්න නම් පැන්සලින් හරි පිළිතුෘටික සඳහන් කරගන්න ලකුණු කරගන්න ලියාගන්න හැරි ලතු පෑනක් අතරගන්නකොෝ. පලවෙනි ප්‍රශ්නෙන් කෙනව නිවැරදි අක්ෂර තෝරා හිස්තෙන් සම්පූර්ණ කරන්න කියලා. බලන හරිවැලති බලාගන්න පාඩම් කරන කරන කියනකොට ධන්තච නයන්න එන්නේ නුවන කියනකොට මූටතච නයන්නේ එන්නේ. හැනිද. කොක්කුලු මෝඩුතචලු යන්න කෝරුලු දන්තජලො යන්න වයසන ධන්තජස මිශේෂකිවෝහම් මෝඩදදශ විමර්ශන විමර්ශන කිවූහම තනද ශයන්න. ලේකාම් අල්පප්‍රාණ ගයන්න පරිගනකල්පප්‍රාණග ලේකන කිවෝහම් මහප්‍රාණක දේර්ගකිවෝහම් මහප්‍රාණග සජ්ජායන මහප්‍රාණ ජායන්න උච්චාරණය කෙනෙකුට අල්පප්‍රාණ චායන්න. හරි බලමු බලන්න හරිඒවට හරි දාගන්න ඩියප දවල පුතාලගේ මටේ ලත් තිබුණ ඒය ප්‍රයිවටව දාලා තිබුණ ගොඩක් හොඳයි ඒ අගේ වැඩදි තිබුණොත් පොතේ රතුපැණිල රියාගන්නේ හරි බලන්න. හරි වැලදිමමාක් කරගන්න කො හරි අපි ඒනංඟ ප්‍රශ්නය බලමු ඊනඟ ප්‍රශ්නය කෙනවා පහත දී ඇති පදවල අක්ෂණ විඥ්්‍යාසය වැරදි නම් නිවැරදි කඩ ලියන්න එතකොට මේවා වැරදි නම් විතරයි අපි නිවැරදි කරන්න වැරදි නැත්තම් ඒ දිහට ලියනවා හනේ හරිකොට අපිට මේ විදිහට දක්වන්න පුළුවන්. මේක විශේෂයෙන්ම බලාගන්න නිවැ කරගන්න වැරදිනම් මේ මෙතන අපි දැම් මේ කර පොලිත අභ්‍යාස ප්‍රශ්න. ඇවිල්ල තියෙනවා සාමාන්‍ය පෙර විභාග්‍යිදයාල තියෙනවා සාමාන්‍ය පරි විභාගගම පලාත්පය පරවල හලතිනව පාසල් මට්ටමින් හදන පේ පරවලත් ගොඩත්දුට හලතින වෙනිසා හදට මේවා වැරදිනම් නැවත කරලා කරලා පුරොදු පුහුණු වෙන්න නැවත බලන්න ආයි තනයෙන් කරන්න. හොම ඩිමේටික පුලුවන් වෙනකම්ම නැවත නැවත බලලා පුරුදු වෙන්න හරි. දැංහිනම් හඩි වැඩදි බලන්න. හරි හරිනේද වෙලා ඇතිද හරි වැඩදි බැලුවද තවතියන්න ඕන කෙනෙක් කතස්සන්නබල හ හරි එහෙනම් පොතේ දැන් අපි සාහිත්‍ය පොතේ අලුත් පාඩමක් පටන් ගන්න හදාන්නේ. හරි ලියාගම්ම අපේ පාඩමේ නම? සන්දේශකාවයක් තමයි අපිට කරන්න තියෙ ගන්න සාහිත්‍ය පොත දහවැනි පාඩම කියර ලියන්න සාහිත්‍රපොතාර කෑරගල වැජබයි මේ ලෙසින් සිට කෑරගලය වැජබෙයි මේ ලෙසි දහවැනි පාඩම ஏ கத்தது புத்தே பாடுமே நம்ம ஹரிது හරි එහෙනම් පුතේ අපි සන්දේශකාව්‍ය කෑර කලේ වැචපේ මේ ලෙසින් සිටර්කින පාඩ මේ අපි කරන්නේ හන්ස සන්දේශයෙන් උපුටා ගත්ත කවිකිහිපය එන් හන්ස සන්දේශය ගැන අපි ගනගන්න කලින් මුලින් අපි බලම පුතේ මොකක්ද මේ සන්දේශකාවය සන්දේශයක් කියන්නේ හනිද මේ සන්දේශ කියන්නේ මේ සංස්කෘත භාෂාවෙන් මේ සංස්කෘත භාෂාව තින ශබද්‍යයක් තමයි මේ සංදේශ සංස්කෘත භාෂාව ඥාපු පචනයක් තකුණනි මේ සන්දේශ කියන වචනේ ශුද්ද සිංහල භාෂාවෙන් කියනවන ස දෙෙස සන්දෙස කියලා අපිට අටතාවිතව මේක තත් බාව කරගන්න පුළුවන් අනිදෂ සුමංගල ශබ්දකෝෂයේ සන්දේශය කියන එක හඳුන්වලා තියෙන්නේ තකොට සඳහා ශ්‍රීෂ සුමංගල ශ්‍රබ්දකෝෂයේ සන්දේශකන මචනට සමානපද පර්යිපද උඩක් දක්වල තියෙනවා.හනිල් අපිට කියන්න පුළුවන් ඒ අත්තරින් ලියමන පනිවිද්ඩය කියනවා. සන්දේශවලට ආරංචිය කියනවා ප්‍රවෘතිය කියනවා දැන්බීම කියනවා තොර තුර. තකන නෝතන ජනවහරට අනුව ජනතාව කියනවා හස්න හස්න කියල කියනවේ එහෙම නැත්තම එක ලියුම කියනවා. ලියමන කියලා කියනවා හසුන කියනවා. එහෙනම් ලියම කැනෙ තවත් කෙනෙකු අත්තේ තවත් කෙනෙකෝ අත්තේ පනිවිඩයක් ඇැවීමන නේද. එහෙනම් පොතේ, මේ සන්දේශ කියල කියන්නේ සන්දේශකාව කියන්න ඊ පෙර අප ු අපට තිබබන් සාහිත්‍යයේ ඒ යුගවලදී සාහිත්‍ය අබදීවල දියුණු ගීත සිව්පදකාවයන්ට වඩා වෙනස් මගගිය කාව්‍යතෘතියකට අනුව රචනා කරපු කා්‍ය ග්‍රන්ථ විශේෂ තමයි මේ සංදේශකාව කියලා කියන්නේ. හරිද හරි එහෙනම් පුතේ අපි ඒ නඟට බලමුෝ, මේ සන්දේශකාබ්‍ය සාහිත්‍යේ බිහිවීම සම්බන්ධ වහන්ස සන්දේශය ගැන කතා කරන්න කලින් සදේ කාව සාහිත්‍ය බිහිවීම ගැන කතා කරමු එතකොට මේ බිහිවීම ගත්තට පස්සේ ඒකත් ඇත අදීතයකට දිව යනවා. සන්දේශ කාව සාහිත්‍යය බිහිවීම ගත්තාම මේ සන්දේශ සාහිත්‍යයේ ආරම් බෙහෙමන එත්තම් ප්‍රභවයක් විකාශනය සම්බන්ධව තොරතුරු හොයාගෙන යනකොට අපිට පැහැදිරිවෙනවා. අපිට මේ භාරතයටත් යන්න වෙනවා. බා සන්දේශකාාව උපතුවාගෙනකොට අප ගොඩක් දේවල් වටනේ අපේ සංස්කෘතිය අප සමච සංස්කෘතේම මූලේ පෙන්නෙන මේ භාරතයට ගිහිල් අපිට මේ සංස්කෘති සාහිත්‍යයටත් ගමන් කරන්න වෙනවා මේ පිළිබඳ තොරතුරු හයනකොට. හරිද එතකොට පුතේ අපිට එතකොට පේනවා මේ සන්දේශ කිහිපයක්ම ඇව්වා කියන්න අපිට ොරතුරු හම්බෙනවා. පනීන් කියන මේ අසුර. පණින් කියෙන අසුරයා මේ ඉන්ද්‍ර කියන පුද්ගලයාගේ ඉන්ද්‍රගේ ගව දෙනුන් සොරාගෙන හඟ ගත්තා කවුද මේ පණීින් කියන අසුරතෙමේ ඉන්ද්‍රගේ ගව දෙෙන්වුන් හොරාගෙන සඟව ගත්තා. ඊට පස්සේ ඔවුන්ම හොයන්න පුතේ සරමා කියන බැල්ලියක මගින් පනිවිිඩයක් ඇැවලතිෙන ඒ ඒ පණිවිඩයක් ඇැව්වා කියෙන තොරතුර ඒ පනිිවිඩයක් ඇව්වා කියෙන සංදේශයක් පිළිබඳ තොරතුරු රික්වේදේ දාවන මණ්ඩලයේ සඳහන් වෙනවා. හනිද ඒබගේම මේ සංස්කෘත මහාභාරතය සඳහන් වෙන නලදමයන්ති රාජකයේ ප්‍රේම මේ උරුත්තේ තුළස් සඳහන් වෙනවා මෙ නලදමයන්ති රාජකයේ ප්‍රේමබරතාන්තේ නලරජතුමා මෙහන්සේ කොවත ධමයන්තිට තමන්ගේ ප්‍රේම පණ විඩේ පම් පණි විඩේ ඇව්ව කියල සඳහන් වෙන. ඒවගේම තමයි පති අපි දන්නවනි රාම කුමාය යනේ ද රාමකුමාඩය සීතා කුමටිය කරමේ හනුමන් තගත්තේ පණවිඩයක් පිළිබඳ ආමායනයේ සඳහන් වෙනවා. ඒ වගේම මේ භාරතයේ උපන් පුරාවුරුත්ත වන ජාතකතා සමහරක මේ වගේ සන්දේශ ඇවීම් පිළිබඳ ජාතකතාවල සඳහන් වෙනවා. කාම විලෝපන පොෂ්පරථන වගේ ජාතකතාවලින් අපිට පැහැදිලි වෙනවා. එහිනම් මීට දැන් මේ කලින් කිව්ව හැමදයකින්ම. න්න පුතේ පැහැදිලි වෙන්නේ සන්දේශයක් केෙවත් පණවිඩයක් කැබීම. මේද සදේශ केෙබත් පණිවිඩිය යමක අතයැවීම පිරිිබඳ විතරයි සඳහන් වනි සදේශකාවයක් පිළබඳ අපට සඳහන් වෙන්න. කොහොමෝුණත් පුතේමුල්මවරට முල්ම වට, කාපයක් විදිර සන්දේශයක් බිහිවෙලායින්නේ හයමන සියවසේ. මෙ මහා කවි කාලිදාසියන් රචනාකටපු මේක දූතය අහලා තියෙන ඕනනේ මේක දූතේ රචනා කළත් තිනකවද. මහා කවි කාලිදාසනේ ද. එතකොට මේ මහාවි කාලිදාසයන්ගේ මේක දූතේ උනාටි ධර්මිහෙන විමනැඇතා ශෛලි ගතල ක්ෂණයන්ගෙන්ද කාව්‍ය ගුණෙන්යුක්ත ඒකට ගැලපෙන සන්ධර්මයකින් යුතුව. තියනවතකට මේ කාලිදාර්සග මේ දූතයපුතේ පස්ස කාලේ සන්දේශ රචනාකරපු කවීන් හිටියන. මේ පස්සේ කාලෙ සන්දේශ රචනාකරපු කවීන්ට පෝර්වාදර්ශයක් වනාා. නිද ඒක මුල් කරගෙන තවත් ඒව රචනා වනා. හනිදතකොට දූතනමින් තවත් සන්දේශ රැස්සක්ම ඊට පස්සේ බිහි වුණා. දැම්ම මේකට මුල් වෙච්ච අපි කතාවක් හෙටියෙන් චුට්ටක් මේ මතක් කරගම්කෝ මේ කයිලාසේ වාසය කරන කුවේර. කයිලාස පර්වතය හිටිය කයිලාසේ හිටිය කුවේර හෙමනැත්දම් වයිශ්‍රවනකිලා වයිශ්‍රවණකි නමින් හඳිඳන රජ දම. ද කොවේර හෙවත් පයිශ්‍රවන. එතකොට මෙයා එයක් රජ කෙනෙ. මේයක් රජතුමාපුතේ අලුත විවාහන තරුණයගුඩ රාජකාරියයක් පැවරුව. මොකක්ද මේ අලුති විවාහන තමීයක් තරුණයකට පවරපු රාජකාලිය ඒ රාජකාරිය තමයි මේ මානස විලෙහි, තියන නිලුම්වනය රැකගන්න එක තමයි කාර්භාරය උනේ මානස විිලෙහි නිළුම්වනය රැක ගැනීම එතකොට පුතේ මේ කාර්ය එදිලහිටපු මේ යක් තරුණයාට තමංගර අලුත් බැඳපු තමංග මේ තාරුණ බිරිඳ සිහිට ආව මතක් වුණක් ඉතින් රාජකාරි අමතකුණා මොකදනේ තමන්ගි ප්‍රියාව හොයාගෙන කියා. ඊට පස්සයාව හොයලා නැවතෙන ගොඩමොකදදුනේ ඇත්තු ඇත්තු ඇවිල්ලා මේ ඇත්තු විසින් අර නෙලුම්විල විනාස් කල්ල දාළ තිබ්බා. ඉතින් මොක දනේ අර කුුවේරට හොඳටම කේන්තිගේිය හොඳටම කේන්තිගිල්ල ඒ තරුණය ඔහුගේවට තරුණයව ඔහුගේ බිරිඳගින් විෙන්කල්ල රාමගිරි අසපුවේ හොර මෙ හුද කලා කරලා සිරකල්ලා තිබ්බා. හනිතකොට මේ දඩුවම් කාලය දඩුවම් අවුරුද්ධක වගේ කාලයක් තමයි දඩුවම් කාලය ඕනේ. හනිද වස්සරක විතර කාලය. ඉතින් මේ බියෝවට පත්වනු තරුණය. තමන්ගේ දු බිරිට පවසන්න කියලේ ඉල්ලීමක් කරනවා. හනිද ඇය හමුුවීමට යාම සඳහා. මේ ගමන් මඟවිදියට යවන බලාකුලක් හැනිද වලාකුලකට තමන්ගේ දුක ශෝකය ප්‍රකාශ කලින් න්නවා. අරබියෝට පත්වෙලායින තරුණ ය මේ දුක තමන්ගේ හදෙහෙනෙන දුක පවසන්න කියල වලාකුලකට කියනවා. සංවේදී ආකාඩය විප්‍රළම්බට සුංගාරිීගේ කියන බියෝව වෙන්වීම දන්වන පෞද්ගලික අත්දැකීමකට අනුව තමයි මේක රචනා කරන්නේ තවුණ මේක කියවන කෙනෙකුට රසිකයාටත් ති කම්පනය හැඟීම දැනෙනනාකාරිී රචනා වෙලා තියෙනවා. තොට මේ මේක දූතය ගත්තට පස්සෙපුතේ පූර්්‍ර මේගේ සහ උත්තර පුව සහ උත්තර මේගේ කියලා කොටස් දෙකින් තියෙනවා පෝර්මක ශලෝක හැටහායක් තියෙනවා. අනිද ඊළඟට උත්තර මේගේ ශ්ලෝක පනස්පහක් තියෙනවා. කට වෙනත් මූලා ශ්‍රෝලීින් උපපුටාගන්නය කවියගේම සවතරන්ත්‍ර තමන්ගේම නිර්මාණයක් විදිහට මේ සියලුම ශලෝක මද්‍රකාන්තනම් විරතකින් තමයි රචනා කලතින මද්‍රාකාන්ත විරිත. එතකොට විශ්ව සාහිත්‍යයට අයත් මුල්ම සන්දේශකාව්‍යගන්නේ පුතේ මේගදූතය. හනිද මෙ මේගදූතේ, දැ පූර්මේක දූතයන්නේ තූර් ගස් කොළන් ගැන මල් පල සතාසි්පාව ඇල දොළ ගංගා ගැන මේ වනාන්තර ගැන සඳහන් වෙනවා. ඇලද පරිිසර ඒ තියනෙමි චමත්කාර රංගයම් පිළිබඳව සඳහත් වෙනවා. ඊට පස්ස දැන් ම කිව්වනි පුතේතා උත්තරමේග සහම් පූරමේගේ සහෞඋත්තරමේගය තියෙනවා කියලා ටසමේ අපරමේගේදී උ සඳහන්ුවෙන්න්නේ මේ තරුණ අඹු සැබි යුවලගේ මේ අභ්‍යාජ හදරිරිත්මේ ඔහුගේ ඔහට දැනෙන සිතුූම් පැතුම් මේ තුළ දක්වලා තියෙනවා. හනිද හරි ඊළඟට අපි බලමු වෙන සංස්කෘත සන්දේශකාවෙද වෙන සංස්කෘත සන්දේශකා මේක දූතයෙන් පස්සේ ඒ ලසය පෙරටු කරගන ඒක තුළේ තවත් සමහට සංස්කෘතික කවිී මේ දූත කියන නමින් තවත් සන්දේශ නියලා තියෙනවා එකට අප පවන දූත නෙමිදූත උද්දවදූත හන්සදූත පන්තදූත මනෝදූත මේවට නිදසුන් විදිහයට අපිට දක්වන්න පොළොවා එහෙනම් වෙන සංස්කෘත සංදේශකාව්‍ය මේ ගදූතයෙන් පස්සෙ බිහිවුණා කියලා අපිට සාක්ෂි හම වෙලා තියෙනු ඒව තියෙන පොත් පතුලින් සඳහන් වෙනෝඒ සන්දේශකාවෙ තුළින් අපි ඒ එක පැහැදිලි වෙන. එ පානිිබස්සිෙන් බිහිියෝූ පාලිභාෂාවෙන් බිහිෝ සන්දේශක් තියෙනවා. දෙැ දුණු ඉන්දයා ගත්හම දකුණු ඉන්දාවෙන් බිහිෝ සන්දේශවල රටාවට අනුව අපි ්‍රටෙත් පාලි සන්දේශ බිහියෝනා. හැනිද ඒ පා අපේ රටේ බිහිවන පාලි සන්දේශපොත්ධේ ඔෂිනි මේ දූත කියන කෑල් අයිංකල්ල දූත කියනෙක බැහැර කල්ල වැඩ සන්දේශ කියන නමුදාළ නිර්මාණය වෙලා තියනවා. මනාවුලු සන්දේශය තට මනවුලු සන්දේශය හැම්බීවෙනි පොළොන්නරු යුග. හැනිද මේක අංගසම්පූර්ණම සන්දේශයක් නොවන නමුත් ඒ හසුනු ඉතාම රසවත් විදිහට. ප්‍රකාශ කරන ආකාරයක් පේනවම මනවුු සන්දේශය උත්තමාලා සන්දේශ සතකය එතකොට ඒක පාලීන් දිය වෙන්න පහළස්සනි සියවස්ස පාලි සන්දේශ අතරත් එතකොට ඒක වැදගත් එෙනොහෙන පාලි භාෂාව රචනාවනු සන්දේශක් යෙන ඊටත් අමතරව කතා කර නව නම් පුතේ මේ මහනුවර කාලිදිී මහනුවර යුගයේදී සිරිරාම සන්දේශය මකද සිරිරාම සන්දේශය සන්දේශයක් රචනාවන බුරුම සන්දේශය සිරි සන්දේශය ඒවයිතුකට පාලි සන්දේශවලට නිසු ඔය ඇලටිගනිකම් අතකතියාගන්න පාලි භාෂාවනුත් සන්දේශ රචනාවෙලා තියෙනවා හනිද හරි ඊළඟට සිංහල සන්දේශ කාව්‍ය බිහිවීම සිංහල සන්දේශ කාම්්‍ය බිහිවීම ගත්තට පස්සේඒ සිංහල සන්දේශකාව බහිවීම පිළිබඳයම් හෝඩවාාව අපිට අනුරාධ පුරෙන්වන්න ලැබෙනම. අනිද අවේ දම්බදෙන යුගය වේදේහ. හා මුදරුවන් රචනා කරා කියලා කියන මේ සිදස් සඟරාවේ සන් අධියරි. අංක තිස් පහේ කවසිලුමිනිින් හා පුරාණ මයට සන්දේශයෙන් ගාම ගත්තයි කියල පද්ධ පාට දෙකට නිද සුන්දක්වල තියෙනවා. මොනරිද එකක්ල් හිී පොල් සගල නවාගනය කියලා අපිට දැ සාහිත්‍ය පොතේ තියෙන කහපට තීරු ඇත්ති යනවා මොනරිදදු එකල්ිය පොල් සලඟ නවාගනින පද පාටය පුරාණ මල සන්දේශෙන්. ගත්තා කියලා අනේද කමේ කෝට්ට කාලෙ ලියවුණුව සිදස්සංග්‍රා පුරාණ සන්නයිනම එක කියන්නේ හිහනම් මුොකද්ද අප පිට පැහැදිරිමනි මෞඩ සන්දේශය කියලෙක් තිබිලා තියෙනව නේද මෛඩ සන්දේශයදී තිබිල තියෙන එතකට පුතේ නැවත අපට මේ සන්දේශ පිළිබඳී ගියක් ලැබෙන්නේ සීගිරි ගීහි අතරින්. කොහන්ද සීගරි ගී අතරින්. අටවන සේවසයට අයස් සැලකෙන මේ සිරිනාග කියල කෙනෙ. සිරිනාග කියන තැනැත්තෙකු සීගිරි මේ බිත්තෙහි කුරුටු ගෑ ගීයක් දක්වල තියෙනවා. දිග ලවාන වැසි සිරින හිමියනි ගී. වදිමි හිමි බලා තො ගොසින් ඇය නිවස්නට පිරිබුන් පගා මළයුත දිවට තෝහද හවහව කියයි මේකත් අපේ සාහිත පෘති තියෙනවා නේ දෙෙනම් මකද කියන මේක වදිමි වඳමි බලාහිමියන. තෝවගේ නිවසට ගොසින් පිරිහුණු දිරිී ඇති මැලෙවුණු දිවහාතොල්ලඇති ඇයට තමා කෙරෙහි විශ්වාසය තබන්න කියල කියන්න. තකට මේ තුරිනුත් මොකක්ද පැවසෙන්නේ පේමය පිළිබඳ විප්‍රලම්බන වගතු ගක්නේ ලෙමනතම් ප්‍රේමේ ප්‍රළම බෙන්වීමේ දුකක්ල මේ කියන්නේ ඊනම් මේ පනි විඩිය අවන්න්‍ය බලාකුළක් දූතයක් කරගන නේද වලා කුලක් අත දූතයක් කරගන මේ සන්දේශය අවනුව කිව හාම පුතේ බෙනුකි මොකක්ද මතක් වෙන්නේ මොකද මොන දූතේද මතක් වෙන්නේ මේග දූතේනේ ද ග දූතේදෙන් අරඉියவே න කාලිදසනසි අචනා කරපු මේක දූතයන්නේ ද ප பிர්‍රේමේ පිළිබඳ වෙප්‍ර ළම්බන හස්න බලා குළක්කතිින් තමයිතම ්‍රියාවවෙතයව්වේ. අරර යක්ක්ෂය දුන්න යක රජ දුන්න දඩුවமானුව රතருුණය හිරக்கළ නතිබණනේද. කට අත්තමගේ බිරිந்தට ඇவே ලා குළක් තමතනත් වලා ළක්. එහෙනම් පුතේ මේ ගීතය අන්තරගතයෙන් අපට පැහැදිවා මේක දූතිය අන්තරගතයට සමානයි කියලා පැහැදිලි වෙනවා නේද එහෙනම් මේ අනු අට වන සියවස්සේ අවධිය වන විට මෙරට උගත්තු වියත් අය සංස්කෘත සන්දේශ පිළිබඳ නේල විශේෂෙන්ම මේ කාලිදසයන්ගේ මේක දූතය පිළිබඳ දැනගෙන හැදිනගෙන හිටිය ඒව පරිශීලය කරලා තියෙනව කියලා මේ තුළින් අපිට පැහැදිලි වෙන හරි හරි එහෙනම් පොතේ මේ සන්දේශකාභ්‍යවල අන්තරකතක ලක්ෂණ සන්දේශකාාවයක් ගත්තට පස්සේ ප්‍රසිද්ධ නායිකෙ කෝ නායිකාවක් මුල් කරගන දියවිලාතියන අපිට ලියප්පු සන්දේශවලනුත්තේවා නිදසුන් ගන්න පුොළුව සන්දේශය ගැන ග යන දූතය පොළ වංශ්‍රවත්. කියන උසස්වාන් ශේකට අයත් කෙනෙ ඉතිහාස කතාවක්කෝ ආශිර්වාදකින් සන්දේශය ආරම්ම කනවා එතකොට කුසල ප්‍රශ්නයෝව සොදක් විමසා දූතියා වඩනාවට ලක් කන්නවා නිට දූතයා හෙවා සන්දේශ හාරකයට යායුතු ස්ථානේ දක්වනවා ගමනාරම්බේසිට ගමනාන්තේ දක්වා ගමන් මාර්ගය වඩනාාක නොනේ දැම්මේ සන්දේශවල යන ගමන් මාර්ග. වන්නාවට ලක් කල්ලාති අරගෙනෙන දූතිය වඩනා කරනවා. නේද ඒවගේ මේ ගමන්මාර්ග අරගෙනයන ප්‍රධාන නායක නායිකාවන්ගේ ප්‍රසිති ස්ථාන වඩනා කරනවා ඒ වගේම සදේශය භාරකණ්ඩ කෙනෙක්කන්නව සංදේශය මේ ග්‍රහකයාාව ඒවත් මේ බාරගන්නා තැනැත්තා උසස් ආකාරේ වන්නාවට ලක් කල්ලා තියෙනු දෙන් අපේ මේ බිහිියුණු පරවි සන්දේශ ගිරා සන්දේශය සැලලිහිිනි සන්දේශන මේවා කියන ලක්ෂණයේ සන්දේශ තුළ තියනවා. ඊට පස්සෙ තමයි සංදේශය දෙන්නේ. ඊ ළඟට අනතුරු නැමට දූතියාට ස්තුතිකට සෙත්පාර්ථනා කළ සංදේශ නිමාකරන්න ො එහෙන සංදේශ තුළ මෙන්න මෙ එක් කියෙන ලක්ෂණ අපිට දකින්න පොළුවා. මෙසේ සන්දේශයක් ඇවීම්දේ මූලික කරුණු හතරක් සම්පෝර්ණ වෙන්න ඕනේ අත්‍ය අවශ සන්දේශ යවන්නෙක්කින් ඩ ඕන නේද සන්දේශ යවන්නේෙක් හෙවත්ටේක්ෂකය කින් නෝයි. සන්දේශය ගෙනයන්නේ කෙවත් හාරකය ඉන්ඩ සංදේශ යවන්නේ කෙවත් ප්‍රේශකයකින් ඕනේ සන්දේශය ගෙනයන්න හෙව ගෙනයන්නේෙවත් හාරකයකින් ඕන. ඉළඟට සන්දේශය ලබන්නේ කෙවත් ග්‍රාහකයකින් ඕනේ හනිද පුතේ යවන යවන ලබන පණිවිඩියක් ෙවත් සන්දේශයක් තියෙන් ඕනේ. නේද හරි. හිෙනන් දූතෙක් කින්න්නෝ නෙදලා යවන කෙනෙක්කින්නවා ලබන කෙනෙක්කින්නව සන්දේශයක් ති නොම ෙන්ඩුමේ කියර දේවල්ලොලින් සමන්විත වෙන්න ඕනේ හරිදහනි. ඒළඟට මයුර සන්දේශය තිසර සන්දේශය අපේ සන්දේශ තිබතිනවා පාරවි සැලලිහිනි ගිරා හන්ස කෝකිල සැවෝල් නෙද. මෛඩු සන්දේශය දූතිය මොනර, තිසට සන්දේශය හන්සයා, පරවි සන්දේශය දූතියා පරබිය. සැලලිහිනේ සැලලිහිනිය. ගිරා කිරවා. හන්සේ හන්සේ අ කෝ කියල කෝල සැවුල් සන්දේශයේ සැවුලා. මේද එහෙනම් අෛුඩ සන්දේශ කවිීශෂවර කියන පඩි කෙනෙක් ගම්පොල සිට දෙවිෙනුවරට තිසර සන්දේශය කතුවරයා අවිිනිශ්ෂිතයි. පරි සන්දශේයේ ොට ගම ශ්‍රී රහල හාමුදුරුවෝ තමයි රච්ච කියා වෙන්නේ. එතකොට සැලල් හිනි සන්දේශය තොටගොම ශ්‍රී රහල හිමි තමයි කතුවරය වෙන්නේ ගිරා සන්දේශය කතු අ අඥඥාතයි අවිනිශ්්‍යිතයි කෞද කියල වාගෙන නැහැ. තවට හන්ස සන්දේශේ වීදාාගම මෛත්‍රය හාමුදරුවෝ. කෝකිල සන්දේශය දෙවිනුවර ඉරුකල් කුලතිලක හිමී සැවුල් සන්දේශය අලගියවන්න මොක වැටි තමා. එතකොට පුතේ මේ සන්දේශ ගත්තා මේ හැම සන්දේශගෙන ලබබන කෙනෙක් කන්නා. අේද ඒවගේ මේ තුළ පනිවිඩයක්ක් ගැබ් වෙලා තියෙනවා පනිිවිඩයක් තියනොද මෛුර ගත්තාහම ගම්පොල පස්සන බොනක බාරජට රජුටත් බිසට සෙත් පැස් පැටම්. තිසර සන්දේශය ගත්තාහම දැදිගම. පස්සන පරකුම්බා රජුට රජගේ මවෝ සොමිතරාට සෙත් පැතිීම පරවි සන්දේශ රජනා කරන රහුල හාමුදු්‍ර කෝට්ටේ හය වන පරකුම්බා රජතුමාගෙන තමන් හැදි පුංචිකාය හැදී වැඩලුන්නේ පැරකුම්බා රජතුමගේ මාලිගාවනි මේ පැරකුම්බා රජතුමාගේ නදනු චන්ත්‍රාවතීට හිමියකු හා පොතෙකු ලබා දෙන නෙසෙල්ලා සිටිින් තොර රාහුල හාමුදුරුව නැවත සැල්ල සැලිහිනිිය ලියනකට සැලලිහිනි අරමුණ වෙන්නේ ත මේ වන පැරකුම් බාරජතුමාගේ කනිටු දුවනුව වෙච්චමේ උලකුරේ දේවීට පොත්‍රුවනක් ලබා දෙන්න නේද ගිරා සන්දේශයත් පැරකුම්බාරචට පිරිසට සෙත් පන්තා බුදු සසන ආරක්ෂා කරල දෙන්නෙකිලා නාත දෙවියන්ගින් ඉල්ලන්න තමයි ගිරා සන්දේශයෙන් ලියන්න නි සන්දේශය ගත්තාම සමන් විභේෂණ උපොල්වන් හා කඳ කුමරට වනනතන හිමිලාවා පිරිත් කියලා හයිමනු පැරකුම්බාරජුට්‍ර සෙත්පතා ඉල්ලා සිටීම තමයි හංස සන්දේශය අරමුණ අපිට නියමිත වෙලා තින පාඩ මේ හන්ස සන්දේශ කියයවා ඉදිරියට දීර්තුව කතා කන්නා. කෝකල සන්දේශ පනිවිඩේවෙන්නේ සකුමල් කුමරට සන්නස් බෝධිනයිනා සමිදුට හා පිරිසට සෙත් පැතිීම. ඊළඟට සැවුල සන්දේශය සීතාවක කරාජසිංහ රජතුමාට සෙත් පැතිීම. හඩ ඊළඟට කෑරගල වැජපේ මේ ලෙසින් සිට අපේ සන්දේශකාව හන්ස සන්දේශය ග්‍රන්ථය කතෝරයක් කාලය මේ පිළිබඳ අපි ලබන සතියේ කතා කරනවා දැන්හෙනම් එෙදර වැඩ ටික මතක් කරන්නම් කැම්මිකවන් කරගම්ම කෝ. පොතේම් මම විචාරටික වායාලට දානෝ PDF දෙකක්්‍ය වනවා. ං වාලට විචාල ප්‍රශ්නයක් දානෝ උගසන සිටිපුත්තුගේ කතාවස්තුවෙන්. නිද ඒක ලියලා දාන්න ඕනේ රෝප් එකට හරිදාන ග්‍රෝප් එකට එවන්න කැමති නැත්තම් ප්‍රයිවට් හටිය වන්න. එවන් නැතුව ඉන්න එපා හැනිද හොඳ පුතාල වගේ වන්නේ ඕල කොහොම දෙේක ලියලා තියෙන්නේ එකට මල්ලාකුණු දෙනවා. එනිසා ඔන්න ඒ අනිවාරයෙන් කරන්න එක ගෙදර වැඩයි තියෙන්නේ උගසන සිටිපුත්තුගේ කතාවස්තේ මං එවන විචාරය ලියලා. එවන්න ඕනේ ලබන සතිය කලාස් පටන් ගන්න කලේ එළඟ ගෙදර ඊළං එක තමයි ඕලලියගත්ත සටහනේ වන්න මම විචාර ටික අදම දානවා මිගරෝප් එකට කැමතිනම් ්‍රිින්ටව් එකක් ගන්න නැත්තන් ිලට් කරන්න තෝ තියාගන්න හරි ප්‍රශ්නයක් තිය වන හන්න පොළුවන් පතේ තිෙනට එන වැඩ ික කරන්න අපි ලබන සතිය හම්බ වෙමු හැමෝ මෙහිනම් පරිස්සමින් ඉන්න හමෝට මෙහිෙනම් මුදසන්නයි අයිබෝවන්.